subscribe, like and share. දකුණු කොරියාවට සීත ඍතුව කලින්ම උදා වුණා. දැඩි සීතලට මුහුණ දීමට පරිසරය පවා හැඩගැසෙමින් පැවතුණා. ගස්වල කොළ හැලේ ගොසින් එළඹෙන සීත ඍතුවට මුහුණ දීමට කොරියානු ජනතාව ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ 1998 වර්ෂයේ ඔක්තෝබරයේ එක්තරා දවසක් දකුණු කොරියාවේ තේතු නගරයේ ජනශූන්‍ය මාර්ගයක් ඔස්සේ කොරියානු තරුණියක පාපැදියක් පැදගෙන යමින් සිටියා. ඇය නමින් ජියෝන් හයිපන්. ජියෝන්සිය පෙම්මතා වන ජුන්ද පාපැදියේ නංවාගෙන යමින් සිටියේ ඔහු නිවසට ඇරලවීමටයි. හොඳ හැටි සෝජු පානයෙන් කොරියාවේ මත්පැන් වර්ගයකින් ජුන් මත්ව සිටියා. 18 හැවරදිවියෙහි පසු වූ ජියෝන් හැබවින්ම සුරූපිනියන්. වරක් දුටු අයකුට දෙවරක් හැරී බැලීමට සිතන තරම් රූප සම්පතක් ඇයට තිබුණා. ජියෝන් තේතු නගරයේ විශ්වවිද්‍යාලයක පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවන්. ජියෝන්ගේ පෙම්මතා වන ජුන් අධ්‍යාපනය ලැබුවේද මේ විශ්වවිද්‍යාලයමයි. විශ්වවිද්‍යාලයේ වසර අවසන් සාදය පැවැත්වුණේ 1998 වර්ෂයේ ඔක්තෝම්බරයේ එක්තරා දිනක. ජියෝන් සා ජුන් සාදය නිමවී නිවෙස් බලා යමින් සිටියේ මධ්‍යම රාත්‍රියයි. මම ඔයාට කීසරයක් කිව්වද බොන්න බැරි දේවල් ඔහොම බොන්න එපා කියලා. කෝ ඔයා කියන දෙයක් ඇහුවේ නෑ. ඔයාට බොන්න බැරි බව දැනදනන් යාළුවෝ ටික ඔයාට හොඳටම පෙව්වා. පාපැදියේ නංවාගෙන යන තම පෙම්මතාට ජියෝන් බැනවැදුනේ ඔහුට තිබූ ආදරය ලෙංගතුකම නිසායි. ජියෝන්ගේ ඇනුම් බැනුම් සියල්ල විඳදරාගෙන ජුන්ද පාපැදියේ ගියේ පොඩි එකෙකු ලෙසයි. ඇඟ කිලිපුලා යන තරමේ සීතලෙන් වෙවුලමින් සිටි ජුන් සුරූපී ජියෝන් වෙත තවත් තුරුළු වෙමින් උණුසුම සෙව්වා. පසුදා තේතු නගරයට හිර උදා උනේ තරමක් ප්‍රමාද වී එදින තේතු නගරය බෙහෙවින්ම කලබලකාරී වී තිබුණා. ගෑනු ළමයෙක් හයිවේ එකේ ගිය ට්‍රක් එකක හැප්පිලා මැරිලා එයාගේ බොඩි එක හොඳටම ඩැමේජ්. තේතු නගරයේ ජනතාව අතර මේ පුවත ප්‍රචාරය වන්නට එතරම් කාලයක් ගත වුණේ නැහැ. අධිවේගී මාර්ගයේ කොනක සුරූපී ජියෝන්ගේ සුන්බුන් වූ සිරුර වැටී තිබුණා. ජියෝන්ගේ පියා ඇයට දැක්වූයේ අසීමිත ආදරයන්. තම අහිංසක දියණියගේ මරණය දරාගත නොහැකිය ඔහු හඬා වැළපුණේ කුඩා දරුවෙකු ලෙසයි. ජියෝන්ගේ නිවුල් සොහොයුරිය මෙන්ම ඇගේ වැඩිමහල් සොහොයුරා මව ඇතුළු පවුලේ සාමාජිකයන් පොඩිපට්ටම් වී ගිය සිරුර දෙස බලාගෙන හඬා වැළපුණා. මගේ කෙල්ල ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න විදිහක් නැහැ. මගේ කෙල්ල කවුරු හරි මරලා දාලා. ජියෝන්ගේ පියා තේතු නගරයේ පොලිස් නිලධාරීන් හමුවේ දැඩිව කියා සිටියේ තම දියණියගේ මරණය මිනීමැරුමක් බවයි. මේ ළමයා හයිවේ එකේ ගිය ට්‍රක් එකක හැප්පිලා මැරිලා තියෙන්නේ. ඒක අපට පැහැදිලි. ට්‍රක් එකේ ඩ්‍රයිවරුන් අපි ඇරෙස්ට් කළා. ඔයා මෙතන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. තේතු පොලිසියේ නිලධාරීන් ජියෝන්ගේ පියාට තර්ජනය කළා. ඒත් ඒ තර්ජන ගර්ජන වලින් ඔහුගේ හඬ යටපත් කරන්නට ඉඩ ලැබුණේ නැහැ. අවසානයේ තේතු පොලිසිය ජියෝන්ගේ මරණය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළා. මියගිය ජියෝන්ගේ සිරුරේ පහළ කොටසේ ඇඳුම් කිසිවක් තිබුණේ නැහැ. අනතුරට ලක් වූයේ නම් ඇගේ ඇඳුම් සිරුරේ තිබිය යුතුයි. එසේ නම් ඇය අඩ නිරුවත් වුණේ කෙසේද යන ගැටලුව පොලිසියට මතු වී තිබුණා. මගේ දුව එදා යුනිවර්සිටි එකේ පාට් එකට ගියේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක. එදා ගෙදර එන්න ඇවිත් තියෙන්නේ ඒ දෙන්න එක්. මේ මරණයට මට එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ජූන්ව සැකයි. ජියෝන්ගේ පියා පොලිසිය හමුවේ කියා සිටියා. විමර්ශන කටයුතු වෙනත් මගකට යොමුවන්නට පටන් ගත්තේ එතැන් සිටයි. පොලිසිය ජූන්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ කිසියම් හෝඩුවාවක් දැක ගැනීමේ අරමුණ ඇතිවයි. එදා අපි දෙන්න බයික් එකේ ආව බව ඇත්ත. ජියෝන් මාව ගේ ළඟින් බස්සලා ගියා. මම එදා හොඳටම බීලා හිටියේ. එතනින් එහාට උනේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. ජූන් තම පෙම්මතියගේ මරණය පිළිබඳ කිසිවක් නොදන්නා බව පුන පුනා කියන්නට වුණා. ඒත් ඒ වන විටත් සැකේ හස්තේ යොමු වී තිබුණේ ජූන් වෙතයි. ජියෝන් අධ්‍යාපනය ලබමින් සිටි විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන්ද මේ විමර්ශනයට සහාය වීමට එක්ව සිටියා. තම මිතුරියට සැබවින්ම සිදු වුණේ කුමක්ද යන්න ඔවුන්ටද සොයාගැනීමට අවශ්‍ය වුණා. සාදය නිම වී ජියෝන් සහ ජූන් නිවසට ගිය මාර්ගය ඔස්සේ ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කිසියම් සාක්ෂියක් සොයන්නට වෙහෙසුණා. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණා. ජූන් ඇඳ සිටි කලිසම සහ යට ඇඳුම් අධිවේගී මාර්ගය අසල කැලෑ රොදක වැටී තිබියදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සොයා ගැනීමට හැකි වුණා. තේතු පොලිසිය ජියෝන්ගේ ඇඳුම් පරීක්ෂා කළා. ඇගේ යට ඇඳුමේ තිබී ශුක්‍රාණු පැල්ලම් කීපයක් සොයා ගැනීමත් සමග විමර්ශන අලුත් මගකට යොමු වුණා. ජියෝන්ගේ මරණය හදිසි අනතුරක් නිසා සිදු වූවක් බව කියමින් ඇඟ බේරා ගැනීමට උත්සාහ කළ තේතු පොලිසිය අවසානයේ අලුත් මාර්ගයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළා. එදා ජූන් මේ කෙල්ලව විනාශ කරන්න ඇති. කෙල්ලව දූෂණය කරලා ඒකිව මරලා තාලා. දින ගණනාවක් තිස්සේ සිතේ සිර කරගෙන සිටි සියල්ල ජියෝන්ගේ පියා එළියට දැම්මා. ජූන් පොලිස් භාරයට ගත්තා. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණා. ඒත් ජූන් දැඩි ලෙස කියා සිටියේ තමන් නිර්දෝෂී බවයි. අවසානයේ ජූන්ගේ ශුක්‍රාණු DNA පරීක්ෂාවට ලක් කළා.
තේගු නගරයම විශ්වාස කළේ ජියෝන් දූෂණය කර මරා දැමුවේ ජූන් කියයි පුදුමයක්. ජූන්ගේ ශුක්‍රාණු සාම්පල ජියෝන්ගේ යට ඇදමේ තිබී ස්වාගන් ශුක්‍රාණු සාම්පල වලට ගැලපුණේ නැහැ. ජූන් දූෂණය කර ඝාතනය කළ බවට එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ජූන් නිදහස් වුණා. ඒ වන විට තේගු පොලිසිය දැඩි ලෙස අසරණ වී සිටියා. ඔවුන් සිතා සිටියේ ජූන් අත් අඩංගුවට ගැනීමෙන් පසු සියල්ල විසඳී යනු ඇතැයි කියා. ජියෝන්ගේ යට ඇඳුමේ තිබී ස්වාගත් ශුක්‍රාණු සාම්පල කාගේදැයි කියා සොයාගැනීමට තේගු පොලිසිය දැඩි උත්සාහයක් ගත්තද ඒ සාර්ථක වුණේ නැහැ. සැකකටයුතු පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කළද මේ මරණය පිළිබඳ හෝ සැකකරුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමු වුණේ නැහැ. කාලය කෙමෙන් ගෙවී ගියා. ජියෝන්ගේ මරණය පිළිබඳ සෙවීමේ විමර්ශන කටයුතුද කාලයාගේ වැලිතලාවෙන් වැළලී යමින් තිබුණා. ජියෝන්ගේ යට ඇඳුමින් සොයාගත් ශුක්‍රාණු සාම්පල හඳුනා නොගත් අපරාධකරුවන්ගේ දත්ත ගබඩාවේ තැන්පත් කරන්නේ ඇගේ මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු හමස් පෙට්ටියට යොමින්. ජියෝන්ගේ මරණය පිළිබඳ මතකය සැමගේ සිත්වලින් වියකී ගියද ඇගේ පියා ඒ අමහිරි මතකය අමතක කර තිබුණේ නැහැ. තම දියණියට සාධාරණයක් ලබා ගැනීමට ගත් උත්සාහය ඔහු අතහැර තිබුණේද නැහැ. ජියෝන්ගේ නිවුල් සොහොයුරිය ඇය හා සමාන රූප සම්පතක් ඇති තරුණියක් වුණා. ඇය දකින දකින වාරයක් පාසා ජියෝන්ගේ පියා මැරි මැරි ඉපදුනා. එළවලු තොග පිටින් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය ජියෝන්ගේ පියා තේගු නගරයේ සෑහෙන පෝසතෙන්. 2011 වර්ෂයේ මුල් කාරතුවේ එක්තරා දිනක තේගු පොලිසිය මගින් අපරාධකරුවෙකු අත් අඩංගුවට ගත්තා. ඔහු ශ්‍රී ලාංකිකයෙක් නමින් කිස්ටෝපර්. කිස්ටෝපර්ට එරෙහිව එල්ල වී තිබූ බරපතල චෝදනාවන් බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයක් සඳහා රැගෙන යාමට උත්සාහ කළ බවට මොහුට එරෙහිව තේගු පොලිසිය චෝදනා ගොනු කර තිබුණා. කිස්ටෝපර් නැමැති කාම අතුරාට එරෙහිව තේගු අධිකරණය මගින් නඩු විභාගයක් ආරම්භ කරා. වසර දෙකක් තිස්සේ එක දිගට විභාග වූ නඩුවේ තීන්දුව ලබා දෙන්නේ 2013 වර්ෂයේදී. කිස්ටෝපර්ට එල්ල වී තිබූ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරුවෙකු කළ තේගු අධිකරණය වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. කිස්ටෝපර් බන්ධනාගාරයේ වෙත රැගෙන යාමට පෙර ඔහුගේ රුධිර සාම්පල් පරීක්ෂා කළා. ඒ රුධිර සාම්පලය හඳුනා නොගත් අපරාධකරුවන්ගේ DNA දත්ත ගබඩාව වෙත යැවීමට තේගු පොලිසිය කටයුතු කළා. තේගු පොලිසිය අන්ධ මන්ද වන්නේ කිස්ටෝපර්ගේ රුධිර සාම්පල සම්බන්ධයෙන් වූ DNA වාර්තා ලැබීමෙන් පසුවයි. 1998 වර්ෂයේදී දූෂණය කර මරා දැමූ ජියෝන්ගේ යට ඇඳුමේ තිබී සොයාගත් ශුක්‍රාණු සාම්පල ක්‍රිස්ටෝපර්ගේ රුධිර සාම්පල වලට ගැලපුණා. ජියෝන් මරණයට පත් වී වසර 13කට පසුව ඒ අපරාධය කළ පාපතරයා හඳුනා ගන්නට ලැබෙන්නේ අහම්බයකින්. වලදමා තිබූ ජියෝන්ගේ මරණයේ විමර්ශන කටයුතු තේගු පොලිසියට නැවත ගොඩගන්නට සිදු වුණා. ජියෝන්ගේ මතකය නැවතත් තේගු නගරය පුරාම රැව් දෙන්නට පටන් ගත්තා. මගේ අහිංසක කෙල්ලට කරපු අපරාධයට මේ තිරසනාට දඬුවම් දෙන්න ඕන. ඒ අහිංසක කෙල්ලට කරන්න පුළුවන් එකම සාධාරණය ඒක විතරයි. ජියෝන්ගේ පියා තේගු පොලිසිය හමුවේ දැඩි ලෙස බලපෑම් කරන්නට පටන් ගත්තා. කිස්ටෝපර් නැමැති කාම අතුරාට එරෙහිව නැවත විමර්ශනයක් ආරම්භ කිරීමට තේගු පොලිසිය කටයුතු කරන්නේ ඉන්පසුවයි. කිස්ටෝපර්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් තේගු පොලිසිය ඔහුට එරෙහිව අධිකරණයේ තවත් නඩුවක් ගොනු කළා. නඩු විභාගය ආරම්භ කළා. කොරියානු නීතිය අනුව ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු වරදකරුවෙකු කළ හැක්කේ වසර 10ක් ඇතුළතයි. ඒ වන විටත් ජෝන් දූෂණය කර මරා දමා වසර 13ක් ගත වී තිබුණා. කොරියානු නීති පොත්වල තිබූ වාසිය කිස්ටෝපර් නැමැති කාම අතුරාට ලැබී තිබුණා. කිස්ටෝපර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මේ නීතිය ඔස්සේ තර්ක කරමින් නඩු විභාග පුස්සක් බවට පත් කළා. මේ සිදුවීම ජියෝන්ගේ පියා දැඩි ලෙස කම්පාවට පත් කරවීමට සමත් වුණා. මොනතරම් බාධක කම්කටොළු ආවද තම දියණියට සාධාරණයක් ලබා ගැනීම සඳහා ගෙන යන සටන ඔහු අතහැරියේ නැහැ. ජියෝන්ගේ පියා තේගු පොලිසියේ ප්‍රධානින් හමු වී තමන්ට සිදු වී ඇති අසාධාරණය කිව්වා. රජයේ නිලධාරීන් අමාත්‍යවරුන් හමු වී තම දියණියට සාධාරණයක් කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. ජියෝන්ගේ මරණය සම්බන්ධයෙන් වූ ගැටලුව කොරියාවේම ප්‍රශ්නයක් බවට පත් කරවීමට පියාට හැකි වුණා. ජියෝන්ගේ මරණය මිනීමැරුමක් විදිහට විමර්ශනයක් කරලා අලුත් කේස් එකක් ෆයිල් කරන්න. ඒ වගේම එයා දූෂණය කරලා ළඟ තිබුණු දේපළ කොල්ල කෑව චෝදනාවත් මේ අපරාධයට ඉදිරිපත් කරන්න පුළුවන්. තේගු පොලිසිය උසස් නිලධාරීන් විමර්ශන කණ්ඩායම් වලට උපදෙස් දුන්නා. ඒ අනුව ජියෝන් ඝාතනය කළ බවට චෝදනා කරමින් පොලිසිය කිස්ටෝපර් නැමැති කාම අතුරයාට එරෙහිව තවත් නඩුවක් ගොනු කළා. ඒ නඩුවද තේගු අධිකරණය විභාග කළා. එහෙත් ජියෝන් ඝාතනය කළ බවට ප්‍රමාණවත් සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ඒ නඩුවද ඉවත දැමීමට තේගු අධිකරණය පියවර ගත්තා. ජියෝන් දූෂණය කිරීමෙන් පසු ඇය සතු වටිනා දේපළ කොල්ල කෑම සම්බන්ධයෙන් වූ චෝදනාවට පමණක් කිස්ටෝපර්ට සුළු දඬුවමක් පැනවීමට අධිකරණය කටයුතු කර තිබුණා. කොරියානු අධිකරණයේ නියෝගවලට පිටින් යෑම
යෑමට නොහැකි නිසා ජෝන්ගේ අපරාධයට දඬුවම් ලබා දීමට විකල්ප මාර්ගයක් ඇද්දයි තේගු පොලිසිය හොයන්නට පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වසර 20ක් ඇතුළත අපරාධකරුවෙකුට දඬුවම් ලබා දීමට හැකි බව කොරියාවේ තේගු නගරයේ පොලිසිය සොයාගෙන තිබුණා. ඔවුන් ශ්‍රී ලංකා රජයේ අධිකරණ අමාත්‍යංශයෙන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකාවේ කොරියානු තානාධිපති කාර්යාලය හරහා දිගින් දිගටම මේ පිළිබඳ ඉල්ලීම් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ. ඒ මන්දයන් වෙනත් රටක සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම, දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් මෙරට අධිකරණයේ නීති රීති සකස් වී නොතිබීමයි. ජියොන්ට සාධාරණයක් ඉටු කර දීමේ සටන පිටුපස ඉන්ද්‍ර ක්‍රීලයක්සේ සිටි ඇගේ පියායි. ඔහු දිගින් දිගටම කොරියානු රජයෙන් මෙන්ම පොලිස් නිලධාරීන්ට බලපෑම් කරමින් තම දියණියට සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටියා. අවසානයේ කොරියානු රජයේ නියෝජිතයන් පිරිසක් ලංකාවට එන්නේ ජෝන්ගේ අපරාධයට එරෙහිව මෙරට නීති ඔස්සේ දඬුවම් කිරීමට කිසියම් ඉඩ ප්‍රස්තාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. මේ නියෝජිත කණ්ඩායම කොරියාවේ අධිකරණ ඇමති පොලිස් ප්‍රධානීන් එරට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වුණා. මොවුන් පැමිණෙන්නේ ඉකුත් 2017 වර්ෂයේදී. ශ්‍රී ලංකාවේ කොරියානු තානාධිපති කාර්යාලය හරහා අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගිය කොරියානු නියෝජිතයන් ජෝන්ගේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අපරාධකරුට දඬුවම් දීමට මාර්ගයක් පාදා දෙන ලෙස ඉල්ලා සිටියා. මෙම නියෝජිත පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, එහි අධ්‍යක්ෂක ශානි අබේසේකර, ජාත්‍යන්තර පොලිස් කටයුතු භාර පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ මහත්වරුන්ද මුණ ගැසීමේ පිළිබඳ සාකච්ඡා කළා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට අවසරයක් ලැබුණොත් අපි ලෑස්ති මේ ගැන විමර්ශනයක් කරන්න. ඒ නිසා අපට නීතිපතිවරයාගෙන් අවසර අරගෙන දෙන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා කොරියානු නියෝජිතයන් දැනුවත් කළේ විමර්ශන සඳහා පවතින ගැටලු සහගත තැන් පෙන්වා දෙමින්. කොරියාව ශ්‍රී ලංකාව එක්ක දීර්ඝ කාලයක ඉඳලා දැඩි මිත්‍ර සම්බන්ධතා පවත්වන රටක්. කොරියානු තානාධිපති කාර්යාලයන් කොයිකා ආයතනයත් හරහා අපි ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කර තිබෙනවා. ඉදිරියේදී ඒ ආධාර ඒ විදිහටම ලැබෙනවා. අනික මේ රටේ තරුණයෝ ලක්ෂ ගණනක් කොරියාවේ රැකියාවන් කරනවා. ඒ කටයුතුන් අපි ඉදිරියට කරනවා. මේ වගේම අපරාධ නිසා අපි අතර තියෙන මිත්‍රත්වය පළුදු වෙන්න දෙන්න බෑ. ඒ නිසා මේ විමර්ශනයට අපට උදව් කරන්න මේ සිද්ධිය කොරියාවේ ප්‍රසිද්ධ වෙච්ච සිද්ධියක් වෙලා තියෙන්නේ. මෙම විමර්ශනයේ ඇති වැදගත්කම කොරියානු බලධාරීන් පැහැදිලි කර දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්, කොරියානු නියෝජිතයන් මේ පිළිබඳ මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා කළා. අවසානයේ ජියොන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කර දීමට රජයේ නීතිපතිවරයා ඉදිරිපත් වුණා. ජියොන් දූෂණය කිරීම, ඇය සතු දේපළ කොල්ල කෑම, ඇය මරණයට පත් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. මෙම විමර්ශනය ඉතිහාසගත වූ එකක් වුණා. විදේශ රටක සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම මීට පෙර සිදු වී තිබුණේ නැහැ. නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොරියාවේ තේගු නගරයට යන්නට සූදානම් වුණා. විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලුම වියදම් කොරියානු රජය විසින් දැරීමට ඉදිරිපත් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් මීට මාස කිහිපයකට උඩදී කොරියාවේ තේගු නගරය වෙත ගියා. ජියොන්ගේ ඝාතනයේ විමර්ශන කටයුතු නැවතත් මුල සිට ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. වැලලීගිය අපරාධ ගොඩ ගැනීමට උපන් හපම්කම් ඇති නිලධාරීන් අපසතුව සිටින බව දැකීමෙන් තේගු නගරයේ පොලිසිය පවා විමතියට පත් වුණා. ජියොන්ගේ ඝාතන විමර්ශන කටයුතු ඉතාමත් ක්‍රමවත්ව ආරම්භ කෙරුණා. මේ සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වවලින් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කෙරුණා. ජියොන්ගේ සොහොයුරාගෙන්, පෙම්වතාගෙන්, විශ්වවිද්‍යාල මිතුර මිතුරියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තා. එපමණක් නොව ජියොන්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ තේගු පොලිසියේ නිලධාරීන්ගෙන්ද CID ප්‍රශ්න කළා. ඔවුන්ගෙන්ද ප්‍රකාශ ලබා ගත්තා. ජියොන්ට සිදු වූ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කිරීම පහසු කටයුත්තක් නොවුණා. අපරාධය සිදු වී ඒ වන විට 20 වසරක් ගත වී තිබුණා. ජියොන් දූෂණයට ලක් වූ ස්ථානය ඇය ටිපර් රථය ගැටී මියගොස් සිටි අධිවේගී මාර්ගය පරීක්ෂා කිරීමටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ මහත්වරුන් කටයුතු කළා.
සති දෙකක් ගතවන්නට පෙර ජියෝන් ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය කරගන්නට CIDA නිලධාරීන් සමත් වුණා. ජියෝන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ කිස්ටෝප ඒ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද CIDA සොයාගත්තා. මේ අපරාධ සඳහා කිස්ටෝප සමග තව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද එක් වී සිටි බව අනාවරණය කරගන්නට රවි සෙනවිරත්න රංජිත් වෙදසිංහ ඇතුළු රහස් පොලිසියේ නිලධාරීන්ට හැකි වුණා. මේ ශ්‍රී ලාංකිකයන් තිදෙනා පිළිබඳ සියලු විස්තර මෙන්ම ඔවුන් පදිංචි වී සිටින ස්ථාන පවා සොයාගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වුණා. ජියෝන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අපරාධකරුවන් හඳුනා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ කොරියානු රජය මෙන්ම එරට පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනේක වාරයක් ස්තුති කළා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ ඇතුළු නිලධාරීන් පිරිස කොරියාවේ සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන්නේ ජියෝන්ට සිදු වූ අපරාධයේ විමර්ශනවලින් 80%ක් අවසන් කරගෙනයි. ජියෝන් නැමැති කොරියානු ජාතික තරුණිය දූෂණය කර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම විමර්ශන කටයුතු පිළිබඳව කොටුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා. ජෝන් නැමැති සුරූපී විශ්වවිද්‍යාල ශිෂ්‍යාව දූෂණය කර මරණයට පත් කළ කාම අතුරයන් තිදෙනා සිටින්නේ ජා ඇල කැකිරාව සහ මහනුවර ප්‍රදේශවලයි. මේ කාම අතුරයන් තිදෙනා කොරියාවේ රැකියාවට යන්නේ එරට රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ රැකියා අවස්ථා ප්‍රයෝජනයට ගනිමින්. මේ පාපතරයන් කොරියාවේ තේගු නගරයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සම්බන්ධ රැකියාව කරමින් සිටියා. කිස්ටෝපර් රික්ෂා සහ ටෙරෝන් නවාතැන් ගෙන සිටියේ තේගු නගරයට ආසන්නයේ පිහිටි බෝඩිමකයි. වෙස්කර රැකියාවෙන් පසු ඉඩ ලැබෙන හැම මොහොතකම මත්පැන් පානය කිරීමට මොවුන් පුරුදු වී සිටියා. 1998 වර්ෂයේ ඔක්තෝබරයේ එක්තරා මූසල දිනයක රාත්‍රියේ සිදු වූ ඒ අමහිරි සිදුවීම පිළිබඳ සියලු තොරතුරු මේ වන විට රහස් පොලිසියේ දක්ෂ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන හමාරයි. ඒ මූසල රාත්‍රියේ දැඩි සීතල කාලගුණයක් සහිත දිනයක් වුණා. එදින කොරියාවේ රැකියාව කරන බොහෝ දෙනෙකුට නිවාඩු ලැබුණු දිනයක් වුණා. කිස්ටෝපර් ටෙරෝන් සහ රික්ෂාන් සෝජු පානයට බෙහෙවින් ප්‍රිය කළා. නිවාඩුවක් ලැබෙන සෑම රාත්‍රියකම අවන්හලකට වැඩි රැය පහන් වනතුරුම සෝජු පානය කරවමින් විනෝද වීමට මේ පාපතරයන් පුරුදු වී සිටියා. තේගු නගරයට ආසන්නයේ පිහිටි එක්තරා අවන්හලන් මොවුන්ගේ තාවකාලික වාසස්ථානය වී තිබුණා. මේ අමහිරි සිදුවීම සිදු වූ දිනයේද මේ පාපතරයන් තිදෙනා තේගු නගරයේ ආසන්නයේ පිහිටි අවන්හලකට වී සෝජු පානය කරමින් සිටියා. ජියෝන් තම පෙම්වතා වූ ජුන්ද පාපැදියේ නංවාගෙන එන්නේ ඔය අතරතුරයි. ඒ වන විට ජුන් සිටියේද බමන මතින් ජියෝන් තම පෙම්වතා අවන්හල අසල නතර කර තනිව නිවස බලා යෑමට පිටත් වුණා. අවන්හල අසල වීදි පහන් එළියෙන් ජියෝන්ගේ රූසපුව දුටු කාම අතුරයන් තිදෙනා කුලප්පු වුණා. බලපංකො මේකිගේ ලස්සන කොරියාවට ආවට පස්සේ මේ වගේ ලස්සන කෙල්ලෙක් දැක්කමයි ටෝක් කරලා බලමුද. කිස්ටෝපර් තම සගයන්ට කිව්වා. ඔවුන්ද ඊට එක පයින්ම කැමති වුණා. කාම අතුරයන් තිදෙනා කොරියානු භාෂාවෙන් බොහෝ විනීතව ජියෝන්ට කතා කළා. කොරියානුවන් බොහොම විනීත ජාතියක්. අනෙකාට ගෞරව කිරීමට ඔවුන් මහා ඉහලින් සිදු කරන ගුණධර්මයන්. නංගි කොහෙද යන්නේ තනිවම? කිස්ටෝපර් කොරියානු භාෂාවෙන් ජියෝන්ගෙන් විමසුවා. අද අපේ යුනිවර්සිටි එකේ පාටියක් තිබ්බා. මගේ බෝයිට ටිකක් වැඩි වුණා. එයා කිව්වා මේ රෙස්ටුරන්ට් එකේ ඉන්නම් මට යන්න කියලා. මම ගෙදර යන ගමන් ජියෝන් බොහොම විනීතව උත්තර දුන්නා. ජියෝන්ගේ පියකරු මුහුණ දැකීමෙන් කාම අතුරයන්ගේ පහත් ආශාවන් තව තවත් අවදි වුණා. නංගි අපි යන්නේ ඔය පැත්තට තමයි. එන්න අපිත් එක්ක මොනව හරි බීලා හෙමින් කතා කරලා යන්න පුළුවන්. කිස්ටෝපර්ගේ විනීත කතා විලාශය ගැන පැහැදුණු ජියෝන් නිවසට යෑම පසක තමා ඔවුන් අසලට ආවා. ජියෝන්ද සෝජු පානයට දැක්වූයේ අසීමිත ආශාවක්. කාම අතුරයන් තිදෙනා ජියෝන් වෙනුවෙන් සෝජු බෝතල් කිහිපයක් ඇනවුම් කළා. සෝජු බෝතල් කිහිපයක් හිස් කළ ජියෝන් ආගන්තුක මිතුරන්ට සමුදුවි නිවසට යන්නට සූදානම් වුණා. කොරියාව යනු අසීමිත නිදහසක් ආරක්ෂාවක් ඇති රටක් ලෙස ප්‍රසිද්ධයි. ඕනෑම රාත්‍රියක ඕනෑම මාර්ගයක සුරූපිනියකට තනිව යෑමට හැකි තත්ත්වයක් කොරියාවේ තිබුණේ එහි ජනතාව ඒ තරම්ම විනීත නිසායි. මධ්‍යම රාත්‍රියේ තම නිවසට තනිව යෑමට ජියෝන්ට කිසිම බියක් සැකක් දැනුනේ නැත්තේ ඒ නිසායි. රාත්‍රියේ තනිව ගිය තරුණියකට අතවරයක් වූ බව ජියෝන් ජීවිතයේ කිසි දිනක අසා තිබුණේ නැහැ. නංගි තනියම යන්න එපා, ඉන්න අපි එනවා. කාම අතුරයන් තිදෙනාද මත්පැන් පානය කිරීම පසෙක තබා නැගී සිටියා. පහත් පෙළේ කාම ආශාවන්ගෙන් මේ කාම අතුරයන්ගේ සිරුර ගිනි ගනිමින් තිබුණා. තමන් මේ මැදිව සිටින්නේ ව්‍යාග්‍රයන් රැළකට බව අහිංසක මුවැත්තිය දැන සිටියේ නැහැ. ඒ වන විට මධ්‍යම රාත්‍රිය උදා වී තිබුණා. මාර්ගයේ බලු බල්ලෙක්වත් නැහැ. අහිංසක සුරූපිනියන් මැදිකරගත් කාම අතුරයන් තිදෙනා තේගු නගරයේ බූමා නමින් හඳුන්වන අධිවේගී මාර්ගය දෙසට ගමන් කළා. ඒ වනතුරු ජියෝන්ට ආගන්තුක තරුණයන් ගැන සැකයක් ඉපිද තිබුණේ නැහැ. අධිවේගී මාර්ගයේ කුඩා උමගක් සහිත ස්ථානයක කාම අතුරයන් තිදෙනා නතර වුණා. ජියෝන් කලබලයෙන් වටපිට බලන්න උනේ ඉන්පසුවයි. මට ගෙදර යන්න ඕනේ, මට යන්න ඉඩ දෙන්න. අහිංසක ජියෝන් කාම අතුරයන්ගෙන් ගැලවීමට උත්සාහ කළා.
අද අපි උඹට යන්න දෙන්නේ නැහැ. අතට අහුවෙච්ච ගොදුර අතහරින ජාතියේ කොල්ලෝ නෙවෙයි අපි. පාපතරයන් අයින්සක ජියොන්සිය ග්‍රහණයට ගත්තා. Taman බේරා ගන්නා ලෙස කියමින් ඇය විලාප නැගුවා. අධිවේගී මාර්ගයේ වේගෙන් දහවණය වන වාහනවල හඬින් ඇගේ විලාපය අඩපණ වී ගොස් තිබුණා. කාමාවේශයෙන් අමනුෂ්‍යයන් බවට පත්ව සිටි කිස්ටෝපර් රිෂාන් සා ටෙරෝන් වරින් වර ඒ අහිංසක මුවැත්තිය විනාශ කළා. පැය ගණනක් යනතුරුම බූමා අධිවේගී මාර්ගයේ උමගක් තුල සිදු වූ ඒ මහා අපරාධයේ කිසිවෙකුත් දැන සිටියේ නැහැ. අහිංසක ජියෝන් තලාපෙලා විනාශ කර දැමූ කාම අතුරයන් තිදෙන ඇය අධිවේගී මාර්ගයට තල්ලු කර දැමුවේ තමන් සිදු කළ අපරාධය සදාකාලිකව වැළලී යනු ඇතැයි සිතාගෙනයි. එහෙත් මහපොළොව නුහුලන අපරාධයක් කළ ඒ පාපතරයන් තිදෙනාට ගැලවීමට නොහැකි වුණා. දිට්ඨ ධම්ම වේදනීය කර්මය මොවුන්ට මෙලවදීම පළ දුන්නා. ජියෝන් මියගොසින් 20 වසරකට පසුව හෝ ඇය වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ලැබීම කිසියම් වූ භාග්‍යයක්. ජියෝන් හිටියනම් අද එයාට අවුරුදු 38න්. එහෙමනම් මම දරුමුණු බුරෝ දකින්නවා. මගේ අහිංසක කෙල්ල මට නැති වුණා. අවුරුදු 20කට පස්සේ හරි එයාට සාධාරණයක් ලැබිච්ච එක ගැන පුංචි සතුටක් දැනෙනවා. ජියෝන්ගේ පියා විමර්ශන කණ්ඩායම් වලට සිය ප්‍රසාදය පළ කළා. මේ උපුටා ගැනීමක් වන අතර රචනය හේමන්ත රන්දුණු.